අයිබෝවන් දෝල පුතාල හැමෝටම කෙරුවන් සරණයි අලුත් අවුරුද්ද පළවෙනි දවස නේද පුතාල හැමෝටම මාව ඇහෙනව නේද ටීචර් ඔව් මොනවද අලුත් අවුරුද්දට කරේ 2022 වසර පටන් ගනිද්දි මොනවද කරේ අලුතෙන් මොනවා හරි හොඳ වැඩක් පටන් ගත්තද කියන්න බලන්න පටන් ගත්තද මොනවද පුතාල කරන හොඳ වැඩ මට කියන්න පුළුවන්ද පන්සල් ගියා මල් කඩලා බුදුන්ට පූජා කර මල් කඩලා බුදුහාමුදුරුවන්ට පූජා කරා ඔබතේ ගොඩක් හොඳයි පළයක් හිටෙව්වා පළයක් හිටෙව්වා ගොඩක් හොඳයි තමනවද කරපු හොඳ වැඩ කරපු හොඳ වැඩ මතක නැද්ද හොඳ වැඩ කරන්නේ නැද්ද කරනව නේද මතක නැහැ නේද අයි පුතේ අපිට කරපු හොඳ වැඩ මතක නැත්තේ නිතාය සතුන්ට කැමද නිතාය සත්තුන්ට කෑම දැම්මා එහෙමද කිව්වේ ඔව් පුතේ ගොඩක් හොඳයි කරන හොඳ වැඩ කරනවා වගේම පුතේ ඒවා ආය ආය මතක් කරන්න ඕන හොඳන් අයට කියලා දෙන්න ඕන නේද අර ඉස්සර අපේ අත්තම්මල සියලු පින් පොතක් තියාගෙන හිටියේ කරන හොඳ දේවල් ලියන්නේ ඔයාලටත් පුළුවන් වුණ අලුත් අවුරුද්දේ ඔයාලා කරන හොඳ දේවල් පොතක ලියන්න ඊට පස්සේ ඒ දේවල් ආය ආය බලන්න කරන ආදේ වැඩේ මොකද පුතේ ඔයාලා හොඳ වැඩක් කරාම ඒකේ පින ආය ආය මතක් කරද්දි ඒ පින තව තව වැඩි වෙනව නේද පුතාලා දන්නව නේද ඒක ඒ නිසා හොඳ දෙයක් කරද්දී ඒක ලිය පුළුවන් නම් ලියලා තියාගන්න පොතක ආය ආයේ තේ දේ මතක් කරන්න හොඳද හොඳ දරුවෝ ටිකක් ඉන්න නිසා මම දන්නවා අනිවාර්යයෙන්ම හොඳ වැඩ කරනවා කියලා පොතකුත් තියාගෙන ඒ විදියට කියලා තියාගෙන නිතර නිතර මතක් කරන්න කරන හොඳ මමත් කුරුල්ලන්ට කෑම දැම්මා මෙතු කිත් දාලා ගොඩක් හොඳ පුතෙක් නේ මෙතු කිදුවත් පොතක් තියාගෙන ලියන්න පුරුදු වෙන කරන හොඳ වැඩ හොඳද පුතේ අද අපි ඉගෙන ගන්න යන්නේ මොනවද කියලා දන්නවද නෑනේ නේද මම කිව්වේ නෑනේ හැබැයි ඔයාලා හොඳට දන්න දෙයක් තමයි අද මම කියලා දෙන්න හදන්නේ ඔයාලා ගොඩාක් ආස කරන දෙයක් මොනවද දන්නවද තැඹිලි තැඹිලි වලට ආසයි නේද
තැඹිලි ගොන්න ආසයි ටීචර් තැඹිලි බිව්වම ඔව් ආසයි තැඹිලි බිව්වහම මොකද වෙන්නේ කියලා දන්නවද අපේ පුතාලා නෑ දන්නේ නෑ එහෙනම් අද අපි ඉගෙන ගමු නේද පුතාලා දන්නවද තැඹිලි බෙහෙත් වලට ගන්නවා කියලා දන්නෙත් නෑ නේද එහෙනම් අද අපි ඒ ටික ඉගෙන ගමු පේනව නේද පුතේ හැමෝටම ටීචර් ඔව් ටීචර් ඒකනේ අලුත් අවුරුද්ද වන්න ටීචර් ඉස්සෙල්ලම කරේ වැරද්දක් ඉවර වෙන තැනින් තමයි පටන් ගත්තේ නේද හරි තැඹිලි වතුර වල ගුණ මොනවද තියෙන්නේ තැඹිලි වතුර බිව්වහම මොකද වෙන්නේ කොඩක් තියෙනවා තැඹිලි වතුරේ ගුණ අපි ටික ටික කතා කරමු නේද පුතේ එකක් තියෙනවා තැඹිලි මුත්‍ර රෝග වලට ගුණදායකයි කියලා ඉතින් අපි හැමෝම දන්න දෙයක් නේ නේද අපිට මුත්‍ර අමාරුවක් හැදුනහම තැඹිලි වතුර ටිකක් බොනවා ඒක හැමෝම දන්නවා නේද ඒ වගේ ඕ අම්ල පිත්තේට ගුණදායකයි කියලා තියෙනවා මොකද්ද පුතේ අම්ල පිත්තේ කියලා කියන්නේ දන්න කෙනෙක් ඉන්නවද කලින් සතියක කියලා දුන්නා. මොකද්ද අම්ල පිත්තය කියන්නේ? ගැස්ට්‍රයිටිස් දන්නවද? ඕ ගැස්ට්‍රයිටිස්. ඕනේ ගැස්ට්‍රයිටිස් වලට තමයි අම්ල පිත්තය කියලා සිංහ. ඔව් පුතේ. ගැස්ට්‍රයිටිස් වලට තමයි අපි අම්ල පිත්තය කියලා සිංහලෙන් කියන්නේ. හොඳද? සිංහල වචනේ මතක තියාගන්න. ඔන්න ඒ ලෝකයට ගැස් දෙවිල්ල ඇස් දෙවිල්ල නැති කරනවා. ඕ ඇස් දෙවිල්ල නැති කරනවා. පායන කාලෙට උෂ්ණ කෑම කෑවහම පුතාලාගේ ඇස් දෙවිල්ල අල්ලනවා නේද? ඔරිජ. ඕ. ගොඩක් වෙලා ටීවී එක දිහා බලන් හිටියහමත් එහෙම වෙනවා නේද? ඔරිජ. හැබැයි එහෙමයි කියලා ටීවී එක ගොඩක් වෙලා බලලා තැඹිලි බොන්න එපා හොඳද? ටීවී බලන එක අඩු කරන්න ඕනේ ඒකට. හැබැයි ඇස් දෙවිල්ලට තැඹිලි වතුර ගොඩාක් ගුණයි. තැඹිලි වතුර ඕ පුතේ මොකද්ද පුතේ මට ඇහුනේ නැහැ ඕ පුතේ මහන්සියට තැඹිලි බොනවා තැඹිලි වතුර පෝෂක ගොඩාක් තියෙනවා නිතින් අපේ මහන්සිය නැති වෙනවා තැඹිලි බිව්වහම නේද
අපි කතා කරේ ඇස් දැවිල්ල ගැවනේ ඇස් දැවිල්ලට තැඹිලි වතුර බොන්නත් පුළුවන් තැඹිලි වතුරෙන් ඇස් සෝදන්නත් පුළුවන් හොඳද අතපය දැවිල්ලත් නැති කරනවා කියලා තියෙනවා මේක පුංචි දරුවන්ට නම් හැදෙන්නේ නැහැ හැබැයි අම්මලා තාත්තලාට අත්තම්මලා සීයලාට එහෙම හැදෙනවා හිටපු ගමන් අත්තම්ම සීයා එහෙම කියනවා නේද අත්ත දැවිල්ලයි කකුල් දැවිල්ලයි එහෙම කියලා අහලා තියෙනවද ඕ ඒවට ගොඩක් ගුණ බීමක් තමයි තැඹිලි වතුර ඒ වගේම පුතේ ඇස් පෙනීම වැඩි දියුණු කරයි මොකද වෙන්නේ තැඹිලි වතුර බිව්වහම ඇස් පෙනීම වැඩි වෙනව නේද ගොඩක් ඇස්වලට ගුණයි තැඹිලි හිස කෙස් වර්ධනය කරයි ඔන්න කෙස් පවන එකත් වර්ධනය වෙනවා වැඩි වෙනවා අසයිනේ දිග කෙස් කලබක් තියාගන්න නේද ඒකටත් බෙහෙත් ගොඩක් දුම්වම සැර වැඩි වෙන තැඹිලි වතුර බොනවා ඔව් පුතා කියන්නේ සිංහල බෙහෙත් නෙමෙයි නේද සමහර බෙහෙත් වර්ග බෙව්වහම ඒ වගේ සැර නැති වෙලා යන්නේ. ඕබුතේ තැඹිලි වතුර බොනවා ඔයා හරි. හැබැයි සිංහල බෙහෙත් නෙමෙයි. ඊට පස්සේ ශරීරයේ වෙහෙස නැති කරනවා කියලා අපි කිව්වනේ නේද? ප්‍රතිශක්තිය ඇති කරයි. මොකද්ද ප්‍රතිශක්තිය කියන්නේ? අපි නිතරම කතා කරනවා. මොකද ප්‍රතිශක්තිය කියන්නේ ඔව් පුතේ ලෙඩ රෝග හැදෙන එක අඩු වෙනව නේද ඔව් පුතා හරි මුත්‍ර රෝග වලට ගුණයි අම්ල පිත්ත ඒ කියන්නේ ගැස්ට්‍රයිටිස් වලට ගුණයි ඇස් දැවිල්ල අතපය දැවිල්ල නැති කරනවා පෙනීම වැඩි කරනවා හිස කෙස් වර්ධනය කරනවා ශරීරයේ වෙහෙස නැති කරනවා ශරීරයේ ප්‍රතිශක්තිය ඇති කරනවා පුතාල මේ ටික ලියාගත්තද හරි ලියාගත්තේ නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න අපි ඊළඟ එක බලමු නේද හරි නේද පුතේ හරි නැත්තම් මට කියන්න ඔන්න තවත් තියෙනවා තැඹිලි වතුරේ ගුණ ඒ මොනවද අදවත් රෝගවලට ගුණදායකයි ඔව් අදවත් රෝගවලට ගුණදායකයි ඔන්න හදවත් රෝග තියෙන කවුරු හරි ඉන්නව නම් පුතාලට පුළුවන් තැඹිලි ටිකක් ගෙනහිල්ලා දෙන්න බොන්න කියලා නේද පිළිකාව දානම අඩු කරයි ටීචර් පිළිකාව දානම අඩු කරයි ඔව් පුතේ පිළිකාව දානම අඩු කරනවා ඒ කියන්නේ නිතර තැඹිලි බොනව නම් ගොඩක් හොඳයි නේද ඒවා දියවැඩියාවට ගුණදායකයි
පේනවනේ එද පුතේ හරි නේද දියවැඩියාවට ගුණදායකයි පුතාලට මං කියන දේවල් ඇහෙනව නේද දියවැඩියාවට ගුණදායකයි ඕ ටීචර් ඕ පුතේ ඊට පස්සේ ආහාර දිරවීම පහසු කරයි ඒ කියන්නේ සමහරුන්ට අර මම නිතරම කියනවනේ ටිකක් වැඩිපුර කෑවහම සුට්ටක් ඇඟට අමාරුයි නේ නේද බඩ පිපෙනවා වාඩි වෙලා ඉන්න අමාරුයි නේ අන්න ඒ වගේ වෙලාවට තැඹිලි වතුර ටිකක් බොන්න පුළුවන් නම් හොඳයි පුතේ සම පැහැපත් කරයි ඔව් පුතේ අනිවාර්යයෙන්ම සම පැහැපත් වෙනවා පැහැපත් කියන්නේ සුදු නෙමෙයි අපේ ඇඟේ ලේ පිරිසිදු කරන නිසා හැම මේ තියනවට වඩා අර අඳුරු පැහැදු වෙනවා හොඳද दानी वरुण हम हेम देना आहार दिरवीम पहसुकरण निसा नेद අපි ආහාරයට ගන්න දේවල් දානකදී ආහාරයට ගන්න දේවල් දිරවීම පහසු කරන කරවන්න හොඳ දෙයක් නේ තැඹිලි වතුර කියලා කියන්නේ නේද ඒ නිසා තමයි තැඹිලි වතුර දෙන්නේ පුතා හරි ඒ වගේම පුතේ මම කියලා තියෙනවා වමනය අතිසාරය ආදී රෝග අවස්ථාවලදී ගුණදායකයි කියලා කෙනෙකුට නිතර නිතර වමනේ යනව නම් එයාට කන්න බොන්නත් අමාරුයිනේ නේද කන්න නම් කොහොමත් අමාරුයි වමනේ ගියාට පස්සේ පුතාලටත් වමනේ ගිහිල්ලා ඇතිනේ නේද උගුර තුවාල වෙනවා හරිම අමාරුයිනේ නේද ඒක මට නම් වමනේ ගිහිල්ලා තියෙනවා ඕ ඒකනේ වමනේ ගියාම ගොඩාක් අමාරුයිනේ ඒ වෙලාවට බොන්න හොඳම පානයක් තමයි පුතේ තැඹිලි වතුර හොඳද තැඹිලි වතුර බිව්වහම වමන යන එකත් අඩු වෙනවා ඒ වගේම තමයි පුතේ අපේ ඇඟට උගුරට එහෙම හරීම සනීපයි තැඹිලි වතුර ටිකක් බිව්වට පස්සේ හොඳද ඔව් පිට ජීවනයේ තැඹිලි වතුර වගේම රසයි නේද ඔව් පුතේ ජීවනී බොන්න ඕනේ නැහැ අපි තැඹිලි වතුර බොනවනම් ජීවනී වලට වඩා ගොඩාක් ගුණදායකයි කිසිම රසායනික ද්‍රව්‍යයක් නැහැ තැඹිලි වතුර වල හොඳද පුතේ අපේ ඇඟ විචලනය වෙන එක නතර කරනවා තැඹිලි වතුර වලින් ආඩීදු ඔව් පුතේ ඒ වගේම තමයි අතිසාරය අතිසාරය කියන්නේ මොකක්ද කියලා මම නිතරම කියලා දෙනවා ඒ නිසා ඔන්න අද කියන්නේ නැහැ මං හිතනවා පුතාලට මතක ඇති කියලා මතකයි නේද අතිසාරයටත් පුතේ ගොඩාක් හොඳයි තැඹිලි වතුර ටිකක් බොන එක අතිසාරය නතර වෙනවා වගේම අතිසාරයේදීත් අපේ ඇඟ විචලනය වෙන්න පුළුවන් නේද? ඒක නතර වෙනවා තැඹිලි වතුර බිව්වහම. ඒ තියෙන්නේ තැඹිලි වතුරේ ගුණ. ඔය මම ටිකක් කිව්වේ පුතාලා තව තව හොයන්න තැඹිලි වතුරේ තව මොනවද තියෙන ගුණ කියලා. තැඹිලි වතුර පොල් වතුර බොන එක මොකද හරිම පිරිසිදු පානයක් නේ නේද ඔව් හැබැයි තැඹිලි වතුර බොන්න හොඳ නැති අවස්ථා කීපෙකුත් තියෙනවා මොනවද
පුතාලට අම්මලා තැඹිලි බොන්න දෙන්නේ නැති වෙලාවල් මොනවද කියන්න? තැඹිලි සාවතියෙද්දි තැඹිලි බොන්න හොඳ නැහැ. ඔව්, තැඹිලි සාවතියෙද්දි අපි තැඹිලි වතුර බොන්නේ නැහැ. කැස්ස තියෙද්දි නෑවට පස්සේ මේ තැඹිලි වතුර බොන්න දෙන්නේ නැහැ. ඔව් පුතේ, නෑවට පස්සේ තැඹිලි වතුර බොන්න එක අවසටත් බොන්නේ. අවසට බොන්නේ. ඕ ඔන්න පුතාලම කිව්වා මට කියන්න දෙයක් නැහැ ඔක්කොම හරි තැඹිලි වතුර සීතලයි නේ නේද තිනිජ ඕ ඒක මේ දවස් ටිකේ අපේ ගෙදර තේ වෙනුවට බිව්ව තැඹිලි ඕ මේ ටිකේ කමක් නැහැ පුතේ මොකද දවස් ගොඩාක් රස්නේ නේ නේද ඔව් ගුරුතුමනි ඔව් පුතේ ඒ නිසා තැඹිලි බිව්වට කමක් නැහැ වහින වෙලාවල් වලට ඒ වෙලාවට තැඹිලි නොබී ඉන්නව නම් තමයි හොඳ නේද මේ දේවල් මොනතරම් වුණත් අපි බොන්න ඕන වෙලාවක් තියෙනවා කාලයක් තියෙනවා නේද තැඹිලි වතුර සීතල නිසා සීතර පරිසර තත්ත්වවලදී අපි මේ වතුර බොන්නේ නැහැ. නයි තමයි නේද? ඔව්. ඔව්. හරි. විශේෂයෙන්ම මෙන්න මේ අයට තැඹිලි වතුර ගුණදායකයි කියලා තියෙනවා. කාටද? දරුවන්ට. කුඩා දරුවන්ට මහලු අයට ගැමිණි මවුලවරුන්ට රෝගීව එක්තැන් වී සිටින අයට පැපල් රෝගීන්ට ඔව් පුතේ ගොඩක් හොඳයි පුංචි දරුවන්ට ඒ කියන්නේ කිරිබොන චූටි බබාලටත් අපිට තැඹිලි වතුර දෙන්න පුළුවන් ගිය සතියේ මම පුතාලට කිව්වා චූටිම බබාලට දෙන්න ගිය සතියේ ඔව් ගිය සතියේ නේද චූටිම බබාලට දෙන්න පුළුවන් පානයක් මොනවද තැඹිලි වතුර කොත්තමල්ලි තැඹිලි වතුර දෙන්න පුළුවන් ඒ වගේම කොත්තමල්ලි ඔව් තැඹිලි වගේම කොත්තමල්ලි මේ පාන දෙකම අපිට චූටිම බබාලට දෙන්න පුළුවන්. මොකද මේකේ අපේ ඇඟට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ගොඩාක් අඩංගු වෙනවා. මම මේ දේවල් ලියලා නැහැ පුතේ. ඔයාලට මේ දේවල් ඕනම තැනකින් හොයාගන්න පුළුවන් නිසා. හොඳද? අපි වෙදකමට අදාළ දේවල් කතා කරමු. එතකොට චූටිම බබාලට විතරක් නෙමේ අපේ පුතාලටත් හොඳයි ලොකු පුතාලටත් හොඳයි ඔයාලත් විතර බොන්න හොඳද මහලු ඒ කියන්නේ අපේ ආත්තම්මල සීයලට යාලටත් ගොඩාක් දායකයි මොකද යාලා කන්නේ බොන්නේ චුට්ටයි නේ නේද වයසට ගියාට පස්සේ ඒ නිසා එයාලටත් නිතර තැඹිලි වතුර දෙනවා නම් ගොඩක් හොඳයි ගැබිනි මව්වරුන්ට චූටි බබාල ලැබෙන්න ඉන්න අම්මලට ඔව් පුතේ පුතා කියන එක මට ඇහෙන්නේ නැහැ පැටියෝ ගොඩාක් ඈතින් ඇහෙන්නේ බත් චුට්ටයි කන්නේ කියලා නම් මට ඇහුණා කිරියත් අම්ම බත් චුට්ටයි කන්නේ නේද? කිරියත් අම්මට සෙම ලෙඩක් නැත්තම් නිතර නිතර හෙම්බිරිසාව කැස්ස හතිය වගේ ලෙඩ නැත්තම් පුතේ තැඹිලි වතුර දෙන්න පුළුවන් හොඳද? තේරුණා නේද? සෙම ලෙඩක් තියෙනවා නම් දෙන්න එපා. එහෙම නැත්නම් අපිට තැඹිලි වතුර දෙන්න පුළුවන්. ඒ වගේම ගැබිනි මව්වරුන්ට
ඒ කියන්නේ ජූඩි බබාලා ලැබෙන්න ඉන්න අම්මලට. එයාලට ගොඩාක් හොඳ පානයක් තමයි තැඹිලි වතුර කියන්නේ. හොඳද? අපිට නෑ. ගොඩාක් ගොඩායකයි. ඒ වගේම රෝගීව එක්තැන් වී සිටින අයට. පුතාල දැකලා තියෙනවනේ ලෙඩ වෙලා එක්තැන් වෙලා ඉන්න අය නේද? ඉස්සර අපේ ගම්වල ඉස්සර විතරක් නෙමෙයි තාම එහෙම ලෙඩ වෙලා කවුරු හරි ගෙදරක ඉන්නවනම් එයාලා බලන්න යන්නේ තැඹිලි ගෙඩි ටිකක් අරගෙන. එහෙම චාරිත්‍රයක් එහෙම සිරිතක් තියෙනවා ගම්වල. පුතාලත් එහෙම කරනවද? ලෙඩ වෙලා ඉන්න අය බලන්න යද්දි තැඹිලි අරගෙන යනවද? ගිහින් තියෙනවද එහෙම? ඔව්. ආ ගොඩක් හොඳයි. ඔන්න මීට පස්සේ මතක තියාගන්න ගිහින් නැති අයත් ලෙඩ වෙලා ඉන්න කෙනෙක් බලන්න යනවා නම් තැඹිලි ගෙඩි දෙක තුනක් අරගෙන යන්න. හොඳද? පැපොල රෝගීන්ට. ඇයි පැපොල රෝගීන්ට අපි තැඹිලි දෙන්නේ? පැපොල හැදුනහම මුළු ඇඟම දැඟිල්ලා ඉන්නේ නේද පුතේ? ඔව්. ඕ. ඉතින් ඒ අයට ගොඩාක්ම ගොඩාක් ගුණදායක පානයක් තමයි තැඹිලි වතුර. එයාලගේ ඇඟේ තියෙන අර දැවිල්ල නැති වෙලා යන්න. ඔව්. ඔන්න මතකයි නේද? තැඹිලි වතුර විශේෂයෙන්ම ගුණදායක අය පුංචි දරුවෝ, මහලු අය, කැබිනි අම්මවරු, ලෙඩ වෙන ඇත්තන් වෙලා ඉන්න අය. එතකොට රෝගීන්. හරි නේද පුතේ? හරි. තියෙන්නේ තැඹිලි ගෙඩි පාවිච්චි කරලා අපි බෙහෙතක් හදාගන්න විදිය. මේක ගොඩක් අය දන්න බෙහෙතක්. මම හිතන්නේ පුතාලත් සමහර විට දන්නව ඇති. තැඹිලි ගෙඩි එකය. මොකද්ද පුතේ මේක කියන්නේ? විරේකයක් කියන්නේ මොකද්ද? දන්න අය දන්න කෙනෙක් ඉන්නවද? විරේකයක් කියන්නේ ඒ පුතේ අත් කක්කේ බෝදම්. ඔව් පැටියෝ. හරි. අපි ටිකක් බඩ පුරුල් වෙලා යන්න බඩ එළිය යන්න බෙහෙතක් බොනවා නේද? අමන්නේ මොකක් හරි ලෙඩකට බෙහෙත් ගන්න වෙද මහත්තයෙක් ළඟට ගියාට පස්සේ උඩට අපිට විරේකයක් ලියලා දෙනවා ඉස්සෙල්ලම කරන්න කියලා නේද? ඕ මේ ඒ විදිහට කරන්න පුළුවන් විරේකයක් තමයි. මේ වගේ තව විරේක වර්ග ගොඩක් තියෙනවා. මේක ගොඩක් ප්‍රසිද්ධ විරේකයක්. ඒ පුතේ අපි විරේකයක් කරන්නේ අපිට ලෙඩක් හැදෙන්නම ඕනද විරේකයක් කරන්න? බඩ බුරුල් වෙලා යන්න බෙහෙත් බොන්න? නෑ. ඉස්සරනම් අපේ අත්තම්මල සීයලා අඩුම ගානේ මාස 3කට සැරයක්වත් ලෙඩක් හැදුනත් නැත්තත් විරේකයක් කරනවා. ඕ වෙද මහත්තයෙක් හම්බ වෙන්න ඕනේ නෑ. ගෙදරම යන්නට විරේක බෙහෙත් ගන්න පුළුවන් මේ වගේ. ඇයි විරේකයක් කරන්නේ? අපි ඒකත් ඉගෙන ගමුද? ඇයි අපි විරේකයක් කරන්නේ? විරේකෙන් කරන්නේ පුතේ අපේ ආමාශය, එතකොට කුඩාන්ත්‍ර මහාන්ත්‍ර මේවා පිරිසිදු කරලා අපේ මුළු ශරීරයම ශරීරයේ ඇතුළත පිරිසිදු කරන එක. ඕ අපි නාල ඇඟ සෝදලා අපේ අපේ බාහිර ශරීරය පිරිසිදු කරනවා නේද නිතරම?
එහෙම අපේ ඇඟ ඇතුළත් පිරිසිදු වෙන්න ඕනේ. හොඳද? ඕ පිටින් වගේම ඇතුළත් තම පිරිසිදු කරන්න ඕනේ. ඒ නිසා තිබුණත් නැත්තත් මාස 3කට සැරයක් එහෙම නැත්තම් මාස 6කට සැරයක්වත් විරේකයක් කරගන්නව නම් කරනව නම් ගොඩක් හොඳයි. පුංචි කාලේ ඉඳලම හිටියන්ට. හොඳද? ඔව්. එන ලෙඩ පුතේ ගොඩාක් අඩු වෙනවා. ඔව්. තැඹිලි ගෙඩි විරේකය කොහොමද හදන්නේ? මේක දන්න අයත් ඇති. ඉස්සෙල්ලම මම කියලා තියනවා තැඹිලි ගෙඩි ඇස්ස කපලා වතුර ටික කයින් කරන්න කියලා. තැඹිලි ගෙඩි ඇස්ස කියන්නේ මොකද්ද? ඇස්ස කපනවා කියන්නේ මොකද්ද කියලා දන්නවද? අපි සාමාන්‍යයෙන් තැඹිලි ගෙඩියක් කපන්නේ ඒක නැට්ට තියෙන පැත්තෙන් නේද? කපන එකට තමයි අපි ඇස්ස කපලා ඇස්ස කපනවා කියලා කියන්නේ. වචනේ දන්නේ නැති වුණත් පුතාලා සාමාන්‍යයෙන් තැඹිලි කපන විදිහ තමයි මේ කියන්නේ. හොඳද? ඔව්. එහෙම කපලා වතුර ටිකක් අපි අයින් කරන තැඹිලි ගෙඩියෙන් භාගයක් එහෙම නැත්නම් හතර එකක් වගේ වෙන්න වතුර ටිකක් අයින් කරනවා. අයින් කර අපි තැඹිලි වලට දානවා බෙහෙත් වර්ග දෙකක්. මොනවද දාන්නේ? එකක් අරලෝ, අනිත් එක සූකිරි. සූකිරි දන්නව නේද පුතාලා? කාලා තියෙනව නේද? ය බෝනුල කාලා තියෙනව. ඔව්. සූකිරි තම යබුසි ගල් කඳු කියලාත් නේද? කාලා තියෙනවද එනම? ගල් කඳු කියනවා, ගල් කරඬු කියනවා. සූකිරි වලට එහෙමත් කියනවා. මම මෙතන කියලා තියෙනවා පුතේ අරළු චූර්ණය ගන්න කියලා. මොකද්ද චූර්ණය කියන්නේ? චූර්ණය කියන්නේ මොකක්ද? චූර්ණය කියන්නේ පැටියෝ කුඩු වලට අරළු වෙන කරලා කුඩු ගන්න ඕනේ පවුඩර් එක. හොඳද? හා. ඔව්. ඊකට තමයි අපි අරළු චූර්ණය කියලා කියන්නේ. බරබරව නෙමෙයි පුතාලට මේ වචන හුරු වෙන්න ඕන හන්ද තමයි මම මේ වචන දාන්නේ. හොඳද? ටික ටික වචන පුරුදු වෙමු. හරි. ඔන්න අරළු චූර්ණය. ඒ කියන්නේ අරළු කුඩු. අරළු කුඩුයි සූකිරි කොච්චර කොච්චර විතර ගන්නවද? අවුද සාමෙන් කලන් හය හය. කලන් හය කොච්චරද? 100 ග්‍රෑම් පහ. ආසන්න වශයෙන් ග්‍රෑම් පහ කලන්දක් කියන්නේ. හොඳද? එතකොට කලන් හයක් කියන්නේ ග්‍රෑම් 30ක්. හරි නේද? එතකොට අරළු චූර්ණයෙන් ග්‍රෑම් 30යි සූකිරි වලින් ග්‍රෑම් 30යි තමයි ගන්න ඕනේ. කලන් හය හය. හරි නේද? අරළු චූර්ණයෙන් ග්‍රෑම් 30යි, ඒ කියන්නේ කලන් 6යි. සූකිරි වලින් ග්‍රෑම් 30යි, ඒ කියන්නේ කලන් 6යි. මේ දෙක දා. තැඹිලි ගෙඩිය ඇතුළට දාලා රැයක් පින්නේ තියන්න. ඒ කියන්නේ මොකද්ද? එළියේ තියලා තියන්න ඕනේ. පෙරලෙන්නේ නැති වෙන්න යටින් චුට්ටක් කපලා. රැට සත්තුත් ඉන්නවනේ නේද වවුල? එහෙම ඒගොල්ලොන්ගෙනුත් කරදර නොවෙන තැනක තියලා තියන්න ඕනේ. ඒ කියන්නේ ගහක් යට එහෙම තියන්න එපා. හොඳද?
මිදුලේ පුටුවක් මිදුලි පුටුවක් තියලා ඒ උඩින් අපිට තියලා තියන්න පුළුවන්. තියලා තියන්න. ඊට පස්සේ වෙනදා උදේ අපි ඒ තැඹිලි ගෙඩියේ වතුර ටික අරගෙන පෙරන්න ඕනේ. පුටුව තියලා පෙරලා බොන්න ඕනේ. හිස්බඩ පානය කරන්න කියලා තියෙන්නේ. හිස්බඩ බොන්න කියන්නේ මොකක්ද කියලා මම දවසක් පුතාලට කියලා දුන්නා නේද? මොකක්ද හිස්බඩ? මොනවත් කන්න නැතුව බොන්න. ඔව් පුතේ. මොනවත් කන්න නැතුව බොන්නේ. මොනවත් කන්න නැතුව තමයි අපි මේ මේ බෙහෙත් එක බොන්න ඕන. ඔව්. මේක මං දැන් කිව්වා පුතාලට අරළු වලින් අරළු වලින් ග්‍රෑම් 30ක් සෝකිරි වලින් ග්‍රෑම් 30ක් අරගෙන මේ බෙහෙත් එක හදා ගන්න කියලා නේද මං හැබැයි ඒ කිව්වේ වැඩි හිටියෙක් බොන විදිය ඒකත් මතක තියා ගන්න පුතේ ලියා ගන්න ඒ වැඩි හිටියෙක් බොන ඕන ප්‍රමාණය හොඳද පුතාල බොනවනයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 13ට 12ට වඩා අඩු කෙනෙක් බොනවනම් මං කියපු ප්‍රමාණයෙන් භාගයක් තමයි ගන්න ඕන මතකයි නේද ඔව් දෙහිතියක් නම් අරළු වලින් ග්‍රෑම් 30යි සූකිරි වලින් ග්‍රෑම් 30යි චූටි පුතෙක් නම් චූටිමය නෙමෙයි ටිකක් ලොකු පුතාලා ඉස්කෝලේ යන පුතාලා හිරේකයක් කරනව නම් අරළු වලින් ග්‍රෑම් 15යි. අරළු වලින් ග්‍රෑම් 15යි සූකිරි වලින් ග්‍රෑම් 15යි ගන්න. හොඳද? ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මට මේක සටහන් කරන්න අමතක වුණා පුතේ ඒක විශේෂයෙන්ම මතක තියාගන්න. මම කලින් කියපු මාත්‍රාව ඒ කියන්නේ මම කලින් කියපු ප්‍රමාණය පුංචි අයට සුදුසු නෑ. හොඳද? හරි නේද? තව බෙහෙතක් මම කියලා තියෙනවා තැඹිලි වතුරෙන් හදන්න පුළුවන්. මොනවද මේ බෙහෙත් එක? රත්මල්, වෙනිවැල්, අරලු තැඹිලි වතුරෙන් අඹරලා පුරවලියම් යොදන්න කියලා තියෙනවා. මේ වචනේ මම පස්සේ කියලා දෙන්නම්. ඇසේ රතට. ඇසේ රත කියන්නේ මොකක්ද? දන්නවද? ඇසේ රත කියන්නේ පුතේ ඇස් රතු වෙලා තියෙනවට. ඇස් දැවිල්ලටත් හොඳයි. ඇහැ රතු වෙලා තියෙනවට තමයි ඇසේ රතට කියලා අපි කියන්නේ. ඇහැ රතු පාට වෙලා තියෙනවනේ සමහරුන්ගේ නේද? පුතාලත් දැකලා ඇති සමහර අයගේ ඇස් ගොඩාක් රතු පාටයි. ඒකට හොඳ බෙහෙතක් තමයි මේ කියලා තියෙන්නේ. මොනවද? රත්මල්. රත්මල් ගැන අපි දවසක් කතා කරා. රත්මල්, වෙනිවැල් සහ අරලෝ. මම මේකේ ප්‍රමාණයක් කියලා නැහැ. සාමාන්‍යයෙන් මේ හැම එකෙම සමසමව, ඒ කියන්නේ එකම ප්‍රමාණයෙන් ගත්තහම ඇති. අරගෙන මේවා ඔක්කොම හොඳට හෝදලා පිරිසිදු කරලා ඊට පස්සේ අපි තැඹිලි වතුර ටිකක් දාලා මේ ඔක්කොම අඹරන්න ඕනේ. හොඳද? අඹරන්න ඕනේ. අඹරලා අර මං දවසකුත් කිව්ව පුතාලට තලපයක් වගේ හරියට රොටියක් වගේ වෙන්න හොඳට අඹර ගන්න ඕනේ. ඊට පස්සේ අඹරලා පුරවලියම් යොදන්න කියලා තියෙන ඔන්න තව අමාරු වචනයක් බර වචනයක් දාලා නේද මම? පුරවලියම් අහලා තියෙනවද? අද බර වචන වැඩි නේද පුතේ? පුරවලියමක් කියලා කියන්නේ පුතේ
මම පුතාලට තේරෙන විදිහටම කිව්වොත් දැන් මම කියවන්නේ මේ බෙහෙත් ටික අඹරලා රොටියක් වගේ හදාගන්න කියලා. පුංචි පුංචි රොටි දෙකක් වගේ හදාගන්න ඕන අපේ S2 ප්‍රමාණයට. හොඳද? පුංචි රොටි දෙකක් එහෙම නැත්නම් බිස්කට් දෙකක් වගේ වෙන්න ඒ ප්‍රමාණයට හදාගන්න ඕනේ. හදලා ඒ පුංචි රොටි වගේ දෙක අපේ ඇස් උඩ ඇස් වහලා ඇස් උඩින් තියාගෙන ඉන්න ඕනේ. පැය භාගයක් විතර. දවසට පැය භාගයක් විතර එහෙම හිටියහම ඇති. ඇසේ රත් සනීප වෙනවා. එතකොට කොහොමද කරන්නේ? රත්මල් විනිවැල් අරලෝ එක ගානට අරගෙන තැඹිලි වතුර ටිකක් දාලා අඹරලා රොටියක් වගේ හදාගන්න. තේරුණා නේද? එක රොටියක් නෙමෙයි ඇස් දෙකම රතු පාට වෙලා තියෙනවා නම් ඇස් දෙකටම පුංචි රොටි දෙකක් වගේ හදාගන්න ඕන. හදලා ඇස් වහලා ඇස් උඩ තියාගෙන විනාඩි 20ක් පැය භාගයක් විතර ඉන්න ඕනේ. තේරුණා නේද? ඕටි ඔව් පුතේ, ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හොඳද? තැඹිලි වතුරේ තවත් ප්‍රයෝජන. ටිකක් ටිකක් බර වැඩි පුතාලට නේද? හිස ගැල්ලුම් කියලා කියන්නේ පුතේ මේ හිස කුඩිච්චි දානවා කියලා අහලා තියෙනවද පුතාලා? අහලා නෑ නේද? හරි පුතේ, අපි හිස කුඩිච්චි ගැන හිස ගැල්ලුම් ගැන වෙනම දවසක කතා කරමු. හොඳද? මම පුතාලට මේක දැනට ලියාගෙන තියාගන්න. මම පුතාලට කියලා දෙන්නම්. හිස ගැල්ලුම් පුතේ අපි විශේෂයෙන්ම මානසික රෝගීන්ට දානවා. ඒ වගේම තමයි හිසේ කැක්කුමට, කොණ්ඩෙව වෙන්න, මේ අපලට සුදු වෙනවට, ඒ කියන්නේ වයසට යන්න කලින් සුදු වෙනවට, ඒ වගේම හිසේ තැලීම් වලට, ඒ වගේ වෙලාවට අපි හිස ගැල්ලුම් දානවා. ඒක මම පුතාලට වෙනමම කියලා දෙන්නම්. චුට්ටක් විස්තර කරන්න තියෙන නිසා. හොඳද? හිස ගැල්ලුමක් දාන්නේ මොකක්ද කියලා. හිස කුඩිච්චියක් දානවා කියලා අපි නිතරම කියනවා. සමහර විට පුතාලා අහලා ඇති. හිස ගැල්ලුම කියන්නේ හිස කුඩිච්චියටම තමයි. හොඳද? ඊට පස්සේ කියලා තියෙනවා කසාය සකස් කිරීමට. සාමාන්‍යයෙන් පුතේ අපි කසායක් හදද්දී වතුර දාලානේ, බෙහෙත් බඩු වලට වතුර දාලානේ කසායක් හදන්නේ නේද? පුතාලා දන්නවනේ නේද? සමහර කසාය තියෙනවා පුතේ අපි වතුර දාන්නේ නැහැ, ඒ වෙනුවට තැඹිලි වතුර තමයි දාන්නේ. හොඳද? ඔය අපි මුත්‍ර රෝගවලට, මුත්‍ර ගල්වලට එහෙම බොන කසාය වර්ග තියෙනවා. ඒවා තැඹිලි වතුර දාලා තමයි හදන්නේ, හිඳින්නේ. කසාය හිඳද්දි වතුර දාන්නේ නැතිව තැඹිලි වතුර දාලා කසාය හිඳිනවා. හොඳද? ඊට පස්සේ අනුපානයක් ලෙස බොනවා. අනුපානයක් ආයෙත් බර වචනයක් නේද? අනුපානයක් කියන්නේ පුතේ සමහර බෙහෙත් වර්ග බොද්දී, සිංහල බෙහෙත් වර්ග පුතාලට කියනවානේ උණු වතුරෙන් බොන්න, එහෙම නැත්නම් පොල්පලා තඹපු වතුරෙන් බොන්න, එහෙම කියනව නේද? බෙහෙත් ගුලි වර්ග, කල්ක වර්ග පුතාලා දන්නව නේද? ඒක අහලා තියෙන්න ඕනේ. පොල්පලා තඹපු වතුරෙන් බොන්න,
ගුලි දෙක ගානේ පොල් පලාත අඹ පුවතුරෙන් බොන්න ගුලි දෙක ගානේ ඉඟුරු කොත්තමල්ලි තඹ පුවතුරෙන් බොන්න එහෙම කියලා අපේ වෙද මහත්වරු ලියලා දෙනා නේද? අන්න ඒ බොන වතුරකට තමයි අපි අනුපානයක් කියලා කියන්නේ පුතේ. හොඳද? ඔව්. ඒ වගේ සමහර ගොලි වර්ග කල්ක වර්ග තියෙනවා පුතේ තැඹිලි වතුරෙන් බොන්න කියලා දෙන. ඒ නිසා තමයි අනුපානයක් විදියට බොන්න පුළුවන් කියලා ගන්න පුළුවන් කියලා තියෙන්නේ. අපි මේවා ආයේ කතා කරමු පුතේ. මට හිතෙනවා පුතාරන්ට බර වැඩි කියලා. තැඹිලි වතුර විතරයිද බෙහෙතට ගන්නෙ? නෑ. තැඹිලි මල් ගන්නවා, තැඹිලි තෙල් ගන්නවා, ඒ වගේම තැඹිලි මුල්. ටීචර්. ඔව් පුතේ. ටීචර් මේට ඉස්කෝලන්නේ ඉඳ ඉස්කෝල ආර වැඩ ලෑස්ති කර කර හිටියම වෙලාවම දෙකලා දැන් තමයි ලොග්ුනේ. ආ පුතා වැඩසටහන ආයේ මොළේ ඉඳන් බලන්නේ YouTube එකෙන් හොඳද පුතේ? හොඳයි හොඳයි. හරි. තැඹිලි මල්, තැඹිලි තෙල්, තැඹිලි මුල්. මේ මම දන්න ටික පුතාලත් තව දන්නව නම් මට කියන්න. තැඹිලි කොළ, එතකොට කොක්කොළ, ඒ වගේ ගන්නවද කියලා මම දන්නේ නැහැ පුතේ. ඔයාලා දන්නව නම් මටත් කියලා දෙන්න. මේ මම දන්න දේවල් තැඹිලි මල් ගන්නවා බෙහෙතට. හොඳද? තැඹිලි මල් දාලා හදන කසාය වර්ග තියෙනවා. විශේෂයෙන්ම ලේ යන අතිසාරයට එහෙම ගොඩක් හොඳ බෙහෙතක් තමයි තැඹිලි තැඹිලි මල්. තැඹිලි මල් ඕපතේ වැඩිද? තැඹිලි වල අර පොල් කෑල තියෙන ඒවා මීපැණි දාගෙන බෙහෙතක් විදියට කනවා. පොල් කෑල්ල කියන්නේ හොඳය නේද? මොකක් හරි විශේෂ අසනීපයකටද පුතේ එහෙම කන්නේ? නෑ ටීචර්, ප්‍රතිශක්තිකරණයට. ප්‍රතිශක්තිකරණයට කනවා. ගොඩක් ස්තුතියි පුතේ, මම මේක දැනගෙන හිටියේ නැහැ. ඔව්. ඒකත් බෙහෙතට ගන්නවද? තැඹිලි කහකඩ බෙහෙතක් විදියට කනවා. එහෙමද පුතා කියන්නේ? ටීචර්. ටීචර්. ඔව් පුතේ කියන්න. ටීචර් මේ අපේ ගෙදර අපේ තැඹිලි වැවර පැණිවල ගාගෙන කනවා. හා හා. කෑමක් විදියට නේද? බෙහෙතක් විදියටද? නෑ නේ. ටීචර් කෑමක් විදියට. ටීචර් ඒක පැණිලායි. ඔව් ගොඩක් රසයි. ඔව් පුතේ මමත් ගොඩක් කැමති කෑමක්. කිතුල් පැණ ටිකක් එක්ක එහෙම කන එක, ඒ වගේම කිතුල් හකුරුත් අපිට කන්න පුළුවන්. තැඹිලි ලොඳ. ඔව් ටීචර්. ඔව්. තැඹිලි මල්. ඊට පස්සේ තැඹිලි තෙල්. තැඹිලි තෙල් පුතේ ගොඩාක් ගන්නව බෙහෙතට. විශේෂයෙන්ම පුතාලා දන්නව ඇති නීල්‍යාදි තෛලය. නීල්‍යාදි තෙල තර නිතර ඔළුවේ ගන්න තෙලක්, හැමෝම දන්න තෙලක් නේ නේද? නීල්‍යාදිය. නීල්‍යාදිය හිඳින්නේ තැඹිලි තෙල් දාලා. හොඳද? හරියටම හිඳිනව නම් තැඹිලි තෙල් තමයි දාන්න ඕනේ. ඊට පස්සේ තැඹිලි මුල්. තැඹිලි මුල් ගන්නවා පුතේ කැඩුම් බිඳුම් වෙදකම් වලට. ඒ කියන්නේ ඔය අතපය කැඩුනහම ඒ වගේ වෙලාවට බෙහෙත් කරන්න තැඹිලි මුල් ගන්නවා. හොඳද? තේරුණා නේද?
තැඹිලි ගහේ විශේෂත්වය දන්නවද? දන්නව නේද? තැඹිලි කියලා කියන්නේ අපේ රටට ආවේනික ශාකයක්. ආවේනික ශාකයක් කියන්නේ මොකක්ද කියලා කියන්න බලන්න අපේ ලොකු පුතාලා නම් දන්නව ඇති. ටීචර් ආවේනික ශාකයක් කියන්නේ අපේ රටේ විතරක් හැදෙන ශාකයක්. ඔව්. ටීචර්. අපේ රටේ මේ ටීචර් තැඹිලි වර්ග දෙකක් තියෙනවා රන් තැඹිලි ගොන් තැඹිලි කියලා. ඔව් පුතේ. රන් තැඹිලි ගොන් තැඹිලි සහ සාමාන්‍ය තැඹිලි. විශේෂයෙන්ම ප්‍රභේද තුනක් තියෙනවා. තවත් ප්‍රභේද තියෙනවා කියලා මම අහලා තියෙනවා. ඒ ගැන ලොකු දැනුමක් මට නැහැ. මම ගොඩක්ම අහලා තියෙන්නේ සාමාන්‍ය තැඹිලි, ගොන් තැඹිලි සහ රන් තැඹිලි ගැන තමයි. හොඳද? තැඹිලි කියන්නේ අපේ රටට ආවේනික ශාකයක්. ඒ කියන්නේ විශේෂයෙන්ම අපේ රටේ දකින්න පුළුවන් ලෝකෙම අපේ රටේ දකින්න පුළුවන් වෙන ශාකයක් අපේ රටේ හැදෙන ගහක් තමයි තැඹිලි කියලා කියන්නේ. ඒ නිසා අපි තැඹිලි ගස් ආරක්ෂා කරන්න ඕනේ, අලුතෙන් තැඹිලි ගස් සිටවන්න ඕනේ. කරනවා නේද මේ වැඩේ? මං හිතනවා පුතාලා ඒ දේ කරයි කියලා ඉස්සරහට. දැන් නැතත් ඔන්න පුතේ අපි තැඹිලි ගහ ගැන ඉගෙන ගත්තා. හරි ටීචර්. හරි. ගොඩක් වෙලා ගිහිල්ලා නේද? අපේ වෙලාව ඉවර වෙන්නත් ඇවිල්ලා. ඕඩී. මොකද්ද ටීචර්? පිළිගන්න ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවද? පුතාලට කියලා දීපු දේවල් ගැන ප්‍රශ්න තියෙනවද? නෑ ටීචර්. නෑ ටීචර්. නෑ. ගොඩක් හොඳයි නේ. මං කියලා දීපු දේවල් ඔක්කොම තේරුණද? එක දෙයක් මං ඉතුරු කරගත්ත පුතාලට පස්සේ කියලා දෙන්න. එකක් හිස ගැල්ලුම්, ඒ වගේම තැඹිලි තෙල්. තැඹිලි තෙල් හදන විදිය පුතාලා දන්නවද? නෑ ටීචර්. දන්නේ නෑ. තැඹිලි ගෙඩි කඩන්නේ නැතුව ගහේම වේලෙන්න දෙනවා. හොඳද? ටීචර් වේලෙන්න දී. පුතේ ටීචර් වේලෙන්න දීල කරන්නේ ඒකේ මේ ඒකේ පොල් පොල් වල නිකන් තැල් වගේ එකක් ඉතුරු වෙනවා ඒක ගන්න එකනේ. ඔව් පුතේ. ඔයා හරි. ගහේම වේලුණාට පස්සේ තැඹිලි ගෙඩිය අර පොල් ගෙඩිය වගේම හයියයි. පොල් ගෙඩිය වගේම ඔයලා ඒ වගේම බිඳලා පොල් තෙල් හිඳින විදියටම අපි තැඹිලි තෙල් හිඳිනවා. හොඳද? මේක ගොඩාක් හොඳයි පුතේ අපේ කෙස් වැවෙන්න. ඉස්සර අත්තම්මල නම් නිතරම තැඹිලි තෙල් හිඳලා ඔළුවේ ගානවා කෙස් වැවෙන්න. හැබැයි මතක තියාගන්න ඕනේ තැඹිලි විතරක්, තැඹිලි පොල් විතරක් දාලා තෙල් හිඳලා ඔළුවේ ගන්න නැහැ අපි. ඒකට පොල් ගෙඩියක් දෙකකුත් දාන්න ඕනේ. තැඹිලි සහ සාමාන්‍ය පොල් මේ දෙකම එකට දාලා තෙල් හිඳලා තමයි ඔළුවේ ගන්න හොඳ. ඇයි ඒ? තැඹිලි සීතලයි කියලා අපි ඉගෙන ගත්තනේ නේද? ඒ නිසා තැඹිලි සහ මේ දෙක එකට කවලම් කරලා තමයි තෙල් හිඳලා ඔළුවේ ගන්න ඕන.
එහෙම නැතුව අපි තැඹිලි තෙල් විතරක් හිඳ ගන්නවා බෙහෙත් වර්ග වලට විශේෂයෙන්ම තෙල් වර්ග හිඳින්න හොඳද පුතාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද කතරී ටීචරත් එහෙනම් බොහොම පිං අපේ දරුවන්ට මේ වෙලකන් කිරු දුන්නට තෙරුවන් සරණයි Thank you.